අපේ ඉතාමත් කනගාටු වෙනවා පටු දේශපාලන අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා තමයි මේ රට මේ විදියට පාවා දෙන්නේ. අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා දෙවන වරට කියවීමේදී අවිනිශ්චිතභාවයක් ජනිත වුණා අවශ්‍ය ප්‍රමාණයේ ඡන්ද ආණ්ඩුවට තියෙනවද නැද්ද කියලා. ඒ පිළිබඳ සැකයක් තිබුණා. මේක භාගයට සම්මත කරගන්න බැරි වෙයි කියලා බයක් තිබුණා. ඒ සැකයට යම්කිසි පදනමක් තිබුණා. එක්සත් ජාතික පක්ෂයේ පසුබිම් මන්ත්‍රීවරුන් ප්‍රකාශයක් කළා තිබුණා 30 දෙනෙක් 35ක් විතර ඉන්නවා කියලා මේ අයවැය ලේඛනයට විරුද්ධව ඡන්දය දෙන්න. ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විපක්ෂය සමග එක්කාසු වෙලා පැහැදිලි තීරණයකට එළඹුණා අයවැය ලේඛනයට විරුද්ධව ඡන්දය දෙනවා කියලා. මේ පැහැදිලි ස්ථාවරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැහැදිලි තීරණයක් ගත්තා. තීරණය අරන් ඒකාබද්ධ විපක්ෂයට දැනුම් දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය මේකයි, අයවැය ලේඛනයට විරුද්ධව අනිවාර්යෙන් ඡන්දය දෙනවා කියලා. එහෙම තත්ත්වයක් ඇති වුණා නම් එහෙනම් පැහැදිලිව අවදානමක් තිබුණා. දෙවන වර කියවීමේදී රජය පරාජයට පත්වීමේ අවදානමක් පැහැදිලිව තිබුණා. හැබැයි අවසානයේ එහෙම දෙයක් වුණේ නැහැ. ඒක ලොකු අවාසනාවක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කතිකයෝ තදබල ලෙස පහර දුන්නා අයවැය ලේඛනයට, ප්‍රහාර එල්ල කළා, දැඩි දෝෂාරෝපණ. හැබැයි ඒවා වචනයට පමණක් සීමා වුණා. තීරණාත්මක අවස්ථාවේදී ඡන්දය පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ ගන්න අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂ රජය ආරක්ෂා කළා. අයවැය පරාජය කිරීමේ අවස්ථාව ගිලී ගියා. ඒ විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ගේ තීරණය වෙනස් කළ නිසා. දැන් මේ තුළින් නැත වශයෙන් අපි දැන් කරගෙන යන සාකච්ඡාවලටත් ප්‍රශ්න රාශියක් ඇති වෙනවා. දැන් මේ සාකච්ඡාවල ප්‍රධාන අරමුණක් තමයි ප්‍රතිපත්ති පිළිබඳ එකඟත්වයකට එළඹීම. ප්‍රතිපත්ති විශේෂයෙන්ම ආර්ථික ප්‍රතිපත්ති. දෙපාර්ශ්වයේ ඒවා සාකච්ඡා කළා. පොදුවේ පිළිගන්න පුළුවන් ප්‍රතිපත්ති මොනවද කියන එක සම්බන්ධයෙන් ගැඹුරින් සාකච්ඡා කළා. නිගමනවලට එළඹීම ඒ සාකච්ඡා වටේ, ඊළඟ පවත්වන සාකච්ඡා වටේ ප්‍රමුඛ අරමුණක් වෙනවා. හැබැයි ඒතකොට දැන් අපේ පාක්ෂිකයන් අහන ප්‍රශ්නය තමයි ප්‍රතිපත්ති පිළිබඳ මොන එකඟතාවයකට එළඹුණත් තීරණාත්මක වේලාවක එක්සත් ජාතික පක්ෂය රකින්නවා. එක්සත් ජාතික පක්ෂයේ අයවැය ලේඛනය, එක්සත් ජාතික පක්ෂයේ සමස්ත ආර්ථික ප්‍රතිපත්තිය පරාජයට පත් කිරීම නෙවෙයි, ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. ඒක රැකගන්නවා. පරාජයක් වැළකීම සඳහා කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා නම් එහෙනම් මෙතන විශ්වසනීය භාවය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා නේද කියන ගැටලුව අද ඉස්මතු වෙලා තියෙනවා. ඉතින් ඒකට අපිට උත්තරයක් දෙන්න පුළුවන් කමක් නැහැ. කෙසේ වෙතත් රජයට වුමනා වුණා මේ අවිනිශ්චිත තත්ත්වය තුළ ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා ගන්න. ඒක ලබා ගත්තොත් නිශ්චිත වශයෙන් අයවැය ලේඛනය සම්මත කරගන්න පුළුවන් කියන විශ්වාසය රජය තුළ තිබුණා. එම නිසා ඕනම දෙයක් කරන්න සූදානම් වුණා දමිළ සන්ධානයේ ඡන්ද මේ අයවැය ලේඛනය සම්බන්ධයෙන් ලබා ගැනීමට. ඒ නිසා තමයි මේ පාවාදීම, මේ මහා පාවාදීම ජිනීවා නගරයේ කෙරුණේ. ද්‍රවිඩ සන්ධානයේ ඡන්ද අවිනිශ්චිත තත්ත්වයක් තුළ අයවැය ලේඛනයට ලබා ගැනීම සඳහායි.